උණුසුම් පුවත්ලද සනෙන්ගෙනෙන් අපගේ YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. පසුගියදා අතුරු කිරිය ටැටු සාප්පුවකදී පාතාල වෙඩි ප්‍රහාරයක් නිසා සුරේන්ද්‍ර වසන්ත හා නයන මාසුල දෙදෙනා ඝාතනයට ලක් වූ බිස්නු සිදුවීමට මැදිව මියගිය අයගේ බිරිවට මැණික් විජයවර්ධන මහත්මිය හා කේ සුජීවා මහත්මිය දැන්නම රෝහල්ගතව සති පහක පමණ දීර්ඝ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මේ පසුවන විට යම් මට්ටමකට සුවය ලබා නිවස වෙත ගොස් සිටි බවයි වාර්තා වන්නේ. මැණික් විජයවර්ධනගේ පපුවටත් කේ සුජීවාගේ පාදයකටත් වැඩි තිබු අතර ඔවුන් දෙදෙනාම සිදුවීමෙන් නැති වූ කම්පනය සමග මානසිකවද දුර්වල වී තිබෙනවා. මෙම තත්ත්වයක් නිසා මැණික් වෙත පෙරදිකාල කළ වෛද්‍යවරුන් ඇව හමුවන අයට දැඩි සීමා පනවා තිබුණු අතර සිදුවීම ගැන තොරතුරු පවා ඇට විස්තර සහිතව දන්වන්න තිබුණා. දැනගන්නට ලැබෙන පරිදි සිය සැමියා වන සුරේන්ද්‍ර වසන්ත අතුරුගිරිය ප්‍රහාරයෙන් මියගිය බව මැණික් දැනගෙන සිටේ. ඇය රෝහලින් පිටව යන්නට සූදානම් වන අවස්ථාවේ බව වාර්තා වෙනවා. ඔහු වෙනත් රෝහලක තවුන් ප්‍රතිකාර ලබන බව දක්වමින් ඇගේ අවද දක්වා ඒ ගැන වෛද්‍යවරුන් තොරතුරු සංකවා තිබෙනවා. වැඩි ප්‍රහාරයෙන් පසු ඇගේ පොපු ප්‍රදේශයේ තිබූ වැඩි උණ්ඩ ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළ අතර එම තුවාල සුවවනතුරු ඇඩ් රෝහලේ නිසල්මනේ කාලය ගත කිරීමට සිදු වුණා. ඊට අමතරව ඇයට ඇති වූ කම්පන තත්ත්වයන්ගෙන් පසු විෂාදයේ රෝගීට ගොදුරු වී ඇති බවත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වන බවත් වාර්තා වෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.